ගල් දෙන එක මේ කිසිම තැනක උන්වහන්සේට වෙනසක් නැහැ. බලන්නේ ධර්මය අවබෝධ කරපු කෙනාගේ ස්වභාවය. ධර්මය අවබෝධ නොකරපු කෙනා නම් මක්කරගේ සුදු හඳුන් කුටියට ගිහිල්ලා ඉතරත් ගාය මිත්‍ති ඉඹි නේ හරියගේ කියයි අතගග නඩු දායි අයිතියට. නමුත් බලන්න මේ කෙලිස් නැති කෙනා කොයිතරම් පිරිසිදු පිවිතුරු බවකින් ජීවත් වුණාද. අනිත් එක තමයි මේ උන්වහන්සේගේ ජීවිතේ දැන් අරහත්ත්වයට පත් වුණා කියලා ලෝකයට හෙළිදරව් කළාම ඒක සාමාන්‍ය ලෝකයාට අභියෝගයක් නෙමෙයිද? අභියෝගයක්. මේ භාවනා මධ්‍යස්ථානේ පවා මේ ලෝකෙට අභියෝගයක් වුණානේ. ආ ඒක මොකද්ද? මේ අසපුවක් පටන් ගන්නකහා බලමු සතියෙන් මගපල ලබපන් බලන්න. ඔහොම කියන මට්ටමට අභියෝගයක් වුණා නම් අසපුවක් හැදිල්ලත් මම අරහත්ත්වයට පත් වෙච්ච කෙනෙක් කියලා ඉන්දියාව වගේ රටක ප්‍රසිද්ධිය කියන එක කොච්චර අභියෝගයක්ද? එතකොට උන්වහන්සේ අරහත් නෙමෙයි කියලා කියන කොච්චර මහසි ගන්නද අනිත් අය? අපිට දැන් තේරෙන්නේ නැහැ ඒක. මම කියන උදාහරණයක්. දේවදත්ත කොච්චර මහන්සි ගන්නද අපි කියමු. අර ඇතාට හොඳටම පෝල ධර්මු සතෙක් පෝල එව්වා. දැන් දේවදත්තට ඕන මොකක් හරි එකක් කරන්නද? සමහර දේවදත්ත මිනිස්සුන්ට උගන්වන්න කියන්නේ දැන් බලාපල්ලා ඕන දැන් ඇතා එනවා. මෙයා රහතන් වහන්සේ නම නෙවෙයි. අඩියක් හරි පස්සට ගියොත් ඔන්න හිතේ බය හටගත්තා කියලා මම ඔප්පු කරලා පෙන්නන්න කියලා කරන්න ලෑස්ති වෙන්නේ නැද්ද මිනිස්සු? මිහිස් මිනිස්සු කරනවා ඔබ. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ අර ඇතා එද්දී ඉතින් නිකන් එකක් නෙමෙයි. දැන් අපි සාමාන්‍යයෙන් අපි නිකන් පාරේ ගැලවිට ඇතේ නිකන් හොලේ වෙනවත් අපි ගැස්සෙනවා. එතකොට ඒ වගේ අර ඇති බීලම බඩු මුට්ටු පොලේ ගහගෙන කඩවල් කඩාගෙන ගස් කොළන් මුදුරගෙන පාරේදී අනේ මේ කිසිම දෙයක් නැති බුදුරජාණන් වහන්සේ ස්වාමීන් වහන්සේ සමග ඒ පාරේ වඩිනවා ඉස්සරහට ආනන්ද හාමුදුරු බැලු. දේන හැටියට ආනන්ද හාමුදුරු හිතේ මොකද්ද? බුදුරජාණන් වහන්සේ මේ ඇත අල්ලගන්න ආනන්ද හාමුදුරු කල්පනා කළා ඊට ඉස්සෙල්ලා මගේ ජීවිතය මම පූජ කරනවා. බලන්න මේ කොච්චර බරපතල ප්‍රශ්න වලට මුහුණ දුන්නද. ඊට පස්සේ ආනන්ද හාමුදුරුවෝ ඉස්සරහට පැන්නා. පයින්කට බුදුරජාණන් වහන්සේ ආනන්ද මේට පිටිපස්සට එන්න කියලා. ආනන්දින්ට පිටිපස්සට ගියා. බුදුරජාණන් වහන්සේ එක පීවරක් පිටිපස්සට තියන්නේ. බලන්න නිකලිස් හිතක තියෙන ස්වභාවය. එතකොට මේකෙන් අපිට පේනවා බුදුරජාණන් වහන්සේගේ ජීවිතයේ පුරාම අරහත්ත්වය කියන එක දකින්න තියෙනවා. ඒ දකින්න ලැබෙන්නේ මේ බුද්ධ දේශනාවලින්. සාමාන්‍යයෙන් ලෝකෙ හැමතිස්සෙන් බ්‍රාහ්මණ සමාජයේ කඩාගෙන වැටුණා. ඔබ දන්නවනේ බුදුරජාණන් වහන්සේ පහන් වුණාට පස්සේ ඒගොල්ලෝ සමයි සමාජය තුළ ලොකු බලවත් වෙලා හිටියේ. ඒගොල්ලන්ගේ බල ඔක්කොම බිඳිලා ගියා. එතකොට ඒගොල්ලෝ හැමතිස්සෙම කැමති ඉන්නේ විනාශ කරන්න. එතකොට බුදුරජාණන් වහන්සේ හැමතිස්සෙම මොකද කළේ? උන්වහන්සේ ඒ සෑම දෙයකටම මූණ දුන්නා. කිසි බයක් තැති ගැනීමක් ඇලීමක් ගැටීමක් සූකයක් නැතුව. එතකොට අපි ඒ කාරණයෙන් හිත පහදවා ගන්න ඕනේ. අපි සරණ ගියපු බුදුරජාණන් වහන්සේ ඒකාන්තයෙන්ම රහතන් වහන්සේ නමක්. මේවට තමයි සද්ධාව කියන්නේ. එතකොට අපි හිත පහදවා ගන්නවා බුදුරජාණන් වහන්සේ ගැන. උන්වහන්සේ නිකලෙස් හිතකින් තමයි ජීවත් වුණේ. කවුද ජීවත් වුණේ? අපගේ ශාස්ත්‍රඥ වහන්සේ. අපිට මේ ධර්මයේ පෙන්වා දෙන උත්තමයා.
අන්න හිත පහදවා ගන්න ඕනේ ඒකෙන්. ඒ හිත පහදවා ගැනීම තමයි අපේ ජීවිතේ පුණ්‍ය ගංගා බවට පත් වෙන්නේ. දෙවෙනි එක සම්මා සම්බුද්ධ. බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධයි. සම්මා සම්බුද්ධයි කියන්නේ උන්වහන්සේ කාගින්වත් අහලා නෙමෙයි අවබෝධ කරගත්තේ. මේක විශේෂත්වය බලන්න. දැන් බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනා 18000ක් මේ සූත්‍ර පිටකයේ තියෙනවා. දැන් ඔබට කවුරු හරි දේශනාවකට ආරාධනා කළොත් ඔබ පොත් කීයක් බලනවා? ඊරෝස ඔබයකට වමනා කරන සටහන් ගහනවා, සූදානම් වෙනවා. කිසිම දෙයක් නැති, කිසිම දෙයක් නැති, පොතක් පැන්සලක් ළඟ නැති බුදුරජාණන් වහන්සේ පාර ඇවිදගෙන යනවා. මහා පඬිවරු වේදේ කෙල පැමිණි අය, බ්‍රාහ්මණයෝ එක එක විෂයන් දන්න අය උන්වහන්සේ ළඟට එනවා ප්‍රශ්න හදාගෙන. උන්වහන්සේ විසඳන්නේ නිකම් මේ කඩුවට පොස්සට වගේ බොහොම සුළුවෙන් කතා කරන විසඳනවා. අපි හිතන්න බැරි විදිහේ කල්පනාවලින් උන්වහන්සේ උත්තර දෙනවා. ඒකයි මේක විශේෂත්වය. දැන් එක දවසක් බුදුරජාණන් වහන්සේ ගාවට එනවා තාපසෙක්. ඇවිල්ලා කියනවා, ස්වාමීනි මම මෙන්න මේ දෘෂ්ටියෙන් යුක්තයි කියනවා. මොකද්ද? මම මේ කිසිම දෘෂ්ටියක් රුචි කරන්නේ නැහැ කියනවා. මම කිසිම දෘෂ්ටියක් රුචි කරන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ අහනවා, ඔබ ඒ දෘෂ්ටිට රුචි කරනව නේද? බලන්න කොච්චර මානසික කල්පනාවට එනවද කියලා. කිසිම දෘෂ්ටියක් රුචි කරන්නේ නැහැ කියන දෘෂ්ටියට ඔබ රුචි කරනව නේද කියලා. එතන තමයි ආගේ ධර්මීය විරුද්ධ වෙච්ච තැන. ඒ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනාවලින් අපි මේ ඉගෙන ගන්න දේවල් ලෝකෙ වෙන කිසිම විශේෂක නැහැ. කිසිම විශේෂකින් හොයන්නත් බෑ. හොයන්නත් බෑ. වර්තමාන නම් ඔය එක එක්කිනා මේ බුද්ධාවයි විද්‍යාවයි එකයි කී කී ඔය දඟලනවා අපිට පේනවා. ඒ දඟලන දෙඟලිල්ල හරි අසරණ දෙඟලිල්ල. මොකද හේතුව? තමන්ට ශ්‍රද්ධාව නැතිකම වහගන්න දඟලන දෙඟලිල්ල. එතකොට මේ බුදුරජාණන් වහන්සේගේ දේශනා තුළින් තමයි අපට සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා අවබෝධ කරපු චතුරාර්ය සත්‍යය අපිට ඉගෙන ගන්න ලැබෙන්නේ. ඊළඟට මේ හැම බුද්ධ දේශනාවකම හරිම විශේෂයක් තියෙනවා. විශේෂයක් තියෙනවා. ඒ තමයි හරිම අලුත්. අලුත් කියන්නේ මේක ලෝකේ මේ කලින් අහපු නැති දෙයට යයිති. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ. ඒකට හේතුව සාමාන්‍ය ලෝකයාට වැටහෙන දේවල් බොහෝ විට ඒ වැටෙන දේවල් හැම එකක්ම සම්බන්ධ මොකක් හරි මතයක් එක්කයි. මොනවා හරි මතවාදයකයි සම්බන්ධ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ සම්පූර්ණ සම්බන්ධ අවබෝධයක් එක්කයි. දර මතවාදයක් එක්ක සම්බන්ධ එකයි, අවබෝධයක් එක්ක සම්බන්ධ එකයි දෙකක්. බුදුරජාණන් වහන්සේගෙන් අහනවා එක දවසක එක තැනකදී කෙනෙක් විලානවා, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ, මේ භාග්‍යතුන් වහන්සේට ලෝකේ ඕනෑම කෙනෙක් ඕනෑම ප්‍රශ්නයක් ඇහුවොත් දෙන්න තියෙන හරිම උත්තරේ දෙනවා. ඒක කොහොමද කරන්නේ? භාග්‍යතුන් වහන්සේ කලින් කල්පනා කරලාද මගේ මේක ඇහුවොත් මම මේක දෙනවා කියලා කලින් කල්පනා කරලා මේක කරන්න කියලා ඒවා. බුදුරජාණන් වහන්සේ හරි ලස්සන උපමාවක් දේශනා කළා. මේ අරු මේ වාහන හදන බාස්ලාගෙන දන්නවද කියලා ඒවා. දන්නයි කියලා. නුඹ මේ වාහනේ හැම කෑල්ලම හදපු බාස් උන්නේ. ඒ වාහනේ ඔක්කොම සෙට් කළාට පස්සේ
කෙනෙක් අහනවා මේ අනේ වාසුනේ අර අතන ප්‍රශ්නයක් තියෙනවා මොකද්ද කියන්නේ. එයාට පොත් බලන්න ඕනද කියලා අහනවා. එයාට කල්පනා කර කර ඉන්න ඕනද කියලා අහනවා. එයා දන්නවා මෙතන අතන ප්‍රශ්නේ ඇති වෙන්නේ මෙන්න මේ කෑලි වැරද්දි. ආන්නේ විදිහට කියනවා. තථාගතයන් වහන්සේට ආන හැම ප්‍රශ්නයකටම විසඳුම එන්නේ ඒ හැම එකක්ම අවබෝධ කරපු නිසා. එතකොට මේ හැම එකකින්ම බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධත්වයේ තමයි මතුවෙන්නේ. මේ හැම බුද්ධ දේශනාවකම මතුවෙන්නේ. අර මාර්යා ගැන තොරතුරු, යම රජ්ජුරුව ගැන තොරතුරු. එක තැනක තියෙනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම රජ්ජුරුව හිටපු එකක්. අපි හිතාගෙන ඉන්නේ කතන්දර කියලා නේද? යමරජ්ජුරු බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි යමරජ්ජුරුන්ට හිතුණා අනේ මේ සත්වයන් මේ පව් කරලා මෙහි ඇවිල්ලා දුක් විඳිනවා. යමරජ්ජුරු කරන හැමදේසෙම මේක මතක් කරලා දෙන්නේ කෙනෙක්. අනේ පව් මේ දුක් විඳිනවා. දැන් මෙයාට මේක බලලා බලලා එපා වෙලා. අනේ මට මේකෙන් චුත වෙලා බුදු කෙනෙක් පහළ වෙච්ච අවස්ථාවක මිනිස්සෙක් වෙලා ඉපදිලා ඒ බුදුරජාණන් වහන්සේ ගාව මහණ වෙලා අනේ මටත් ධර්මය අවබෝධ කරගන්න නැත්නම් කොයි තරම් හොඳද කියලා මහණෙනි යමරජ්ජුරු හිතුවා කියනවා. ඉතින් අර නිරේ විස්තර කියලා කියනවා මහණෙනි මම මේ කාගෙන්වත් අහලා නෙමෙයි කියන මේ කියන්නේ. මම අවබෝධයෙන් දැක්ක කියන මේගොල්ලන්ගේ මේ தත්ති. එතකොට හැමතිස්සෙම මේ බුදුරජාණන් වහන්සේගේ දේශනාවල කෙනෙක් අහලා කියන කතාවක් නෙමෙයි තියෙන්නේ. අද්දකීමෙන් කියන කතාවක්. ඒක මේ දේශනා පුරාම දකින්න ලැබෙන එකක්. එතකොට මේ ඒ ඇසුරෙන් අපිට බුදුරජාණන් වහන්සේටම පහළ වුණේ මොකටද කියන කාරණේ තේරුම් ගන්න ඕනේ. බුදුරජාණන් වහන්සේටම පහළ වෙච්ච කාරණේ තමයි පළවෙනි ගුණෙම මතුවෙන්නේ. මොකක්ද ඒ? නිකිලිස් වීම, අරහත්ත්වයට පත් වීම, සසර දුකින් මිදීම. එතකොට බුදු කෙනෙක් පහළ වෙන්නේ චතුරාර්ය සත්‍ය ධර්මය ලෝකයට ලබා දෙන්නයි. ඒ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කිරීමේදී මෙන්න මෙහෙම පියවර හතරක් තියෙනවා. සෝවාන්, සකදාගාමි, අනාගාමි, අරහත් කියලා. එතකොට මේ පළවෙනි පියවරේදී මෙන්න මෙහෙම මනසෙ හිතේ දියුණුව ඇති වෙනවා. දෙවෙනි පියවරේදී මෙහෙම වෙනවා. තුන්වෙනි පියවරේදී මෙහෙම වෙනවා. හතරවෙනි පියවරේ මෙහෙම වෙනවා කියලා මේ ඔක්කොම අවබෝධයෙන් දේශනා කළේ බුදුරජාණන් වහන්සේ. එතකොට අපිට පේනවා උන්වහන්සේගේ සම්බුද්ධත්වය මේ සෑම දේශනාවකම දකින්න ලැබෙනවා. එතකොට ඔබ පහදින්න ඕනේ ඒ බුදුරජාණන් වහන්සේ ගැන අනේ මගේ ශාස්ත්‍රඥ වහන්සේ ඒකාන්තයෙන්ම සම්මා සම්බුද්ධයි කියලා පහදින්න ඕනේ. ඊළඟට පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ තුන්වෙනි ගුණේ විජ්ජාචරණ සම්පන්න. විද්‍යාචරණ විද්‍යා කියන්නේ විද්‍යාව. චරණ කියන්නේ හැසිරීම. එතන විද්‍යාව කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ඥානවලට කියන නමක්. ඒ කියන්නේ දැන් බුදුරජාණන් වහන්සේ පරීක්ෂණය කළා. ඒ පරීක්ෂණයට කියන්නේ ආර්ය පරීක්ෂණය කියලා. උන්වහන්සේ පරීක්ෂණයකදී මේ මිනිසයා සිත පිරිසිදු කරලා ශ්‍රේෂ්ඨත්වයට පත් වෙන්නේ කොහොමද කියන එක. ඒ පරීක්ෂණය කරගෙන යනකොට උන්වහන්සේට විද්‍යාව පහළ වුණා. දැන් මේ ධම්මචක්කපවත්තන සූත්‍රයේ තියෙන්නේ මේ චක්ඤ්ඤාවුදපාදි විද්‍යාවුදපාදි ආලෝකෝදපාදි විද්‍යාව පහළ වුණා. මේ විද්‍යාව අතර බුදුරජාණන් වහන්සේ සොයාගත්තු විද්‍යා තුනක් තියෙනවා. ඒකට කියන්නේ ත්‍රිවිද්‍යා කියලා. පළවෙනි එක තමයි පුබ්බේ නිවාසානුස්සති ඥානය. ඒ කියන්නේ පෙර අතීතී ජීවිත දකිනා නුවණ. දැන් අපි ඔක්කොගෙම මේ ස්මරණේ තියෙනවා. අපිට මතුවලා නැත්තේ අපි ඒක මතුවෙන ආකාරයට මේක දිනු අපේ නුවණ දිනු වෙලා නැති නිසා. සමහරුන්ට බුදුරජාණන් වහන්සේගේ කාලේ හිටියා කල්ප ගණන් ආපස්සට බලන්න පුළුවන්. සමහර දෙවිවරුන්ට තමන් හිටපු අතීත ජීවිතේ මතක් වෙනවා. දැන් මේකේ තියෙන්නේ හතරවෙනි ධ්‍යානයේදී සිත දියුණු කරලා ආපස්සට බලලා කල්ප ගණන් බලන්න.